සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්ති බුද්ධත්වයේ පරිනිර්වාණය සීගන්වෙන විසම් මංගල්‍ය ලෝපුරා විසෙන බෞද්ධ සමගයේ උතුම්ම මංගල්‍යයි බෞද්ධ උරුමයන්ගින් සුපෝෂිත ප්‍රෞඪ සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලංකේය ජනතාව ලෝකවාසී බෞද්ධයන් සමග එක්ව මෙම උතුම් දෙමඟුල බැතියෙන් සමරු ලබනවා ආමිසහා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් වෙනදා ඉමහා තරසරින් සමරන විසක් මංගල්‍ය මෙවර සැමරීමට සිදු වී ඇත්තේ ලෝපුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හමු වී ඒ නිසා බෞද්ධ දර්ශනයේ එන ඉගැන්වීම් ප්‍රායෝගිකව වටහා ගැනීමටත් බුදුන් වහන්සේ වඩාත් අගය කොට සැලකූ ප්‍රතිපත්ති පූජාවන්ට නැඹුරු වීමටත් මෙම කාලය වඩාත් යෝග්‍ය බව මගේ විශ්වාසයයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය නිවැරදිව අවබෝධ කර ගැනීම මෙවන් අභියෝගාත්මක කාලයකට මුහුණ දී ධර්මානුකූල ජීවත් වීම සඳහා මනා පිටුබලයක් සපයනවා උත්තරීතර බුදුදහම බෞද්ධයන්ට පමණක් නොව සමස්ත මිනිස් සංගතියටම උරුම වූ එයින් ඉතිහාසය පුරාවට ජාතික ආගමික සහජීවනය වැඩි දියුණු වීමට බුදුදහමෙන් අප ලැබූ හික්මීම මහඟු කොට බලපෑතර ශ්‍රී ලංකේය ජාතියක් ලෙස ලොව හමුවේ අභිමානයෙන් නැගී සිටීමටද ඒ යුහල් වුණා මෙවර ජාතික විසක් උත්සවය යාපනය නාගදීප රජමහා විහාරයේ කේන්ද්‍ර කර ගනිමින් උත්කර්ෂවත් පැවැත්වීමට නියමිතව තිබුණත් පවතින වසංගත තත්ත්වය ඊට බාධා පැමිණුණා එසේ වුවත් උතුම් විසක් දිනය අර්ථවත්ව සැමරීමට වසංගත තත්ත්වය බාධාවක් නොවන අතර ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනදී නිවසේ සිට බැති සිටින් උතුම් විසක් දෙමඟුල මෙවර සමරන්නේයි සියලුම ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා කොවිඩ් වසංගතය මුල් ලොවින්ම තුරන් වී සියලු ජනතාවට පෙර පරිදී නිරෝගීමත්ව ජීවත් වීමට හැකි වේවායි මෙම උතුම් විසක් දිනේ ඔබ කරන ප්‍රාර්ථනාවට බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු ඇමතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා වශයෙන් මම දෙක්වෙමි සියලු ලෝ සතුනට ඉවසීම දයාව කරුණාව හා මෛත්‍රිය පිරි ශ්‍රී සුභ වෙසක් මංගල්‍යයක් වේවා breaking.lk